ශ්‍රී ලංකා වෘත්තීය වේදින්ගේ සංගමයේ 32 වැනි සමුළුව ඊයේ පැවැත්වුණා. තිරසර ජාතික සංවර්ධනයේදී වෘත්තිකයන්ගේ කාර්යභාරය එහි තේමාවයි. දේශමාන්‍ය මහාචාර්ය මොහන් මුණසිංහ මහතා සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වුවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක නිස්බි සාමිවරයා සමුළුවට එක් වූයේ ගෞරවනීය ආරාධිතයෙකු ලෙසයි. That I'm willing to take a bet many in this room have never been to. I went to every single market. මම මෙහි සිටින උනම කෙනෙක් සමග ඔට්ටුවක් අල්ලන්නට කැමති. ඔබගේ සුන්දර රටේ ඔබ නොගිය තැන්වලට මා ගොස් ඇති බවට. යා හැකි සෑම වෙළඳපොළකටම මා ගොස් තිබෙනවා. මොනතරම් සතුටක්ද යලි සංචාරය කිරීමට ලැබීම. වඩාත් සංරක්ෂිත ලෝකෝරුම ස්ථානයක් ඔබට තිබෙනවා. පොළොන්නරුව සීගිරිය පිළිබඳව මම බ්‍රිතාන්‍යයේදී පවා කතා කරනවා. ලොව සීග්‍රයෙන් සංවර්ධනය වෙන සංචාරක ගමනාන්තයක් ශ්‍රී ලංකාව. ඔබට කේන්ද්‍රස්ථානක් විය නොහැක්කේ මන්දයි ඇතැන් විට කල්පනා කරනවා. දකුණු ආසියාවේ තිරසර සංවර්ධනය ගැන අරමුණු කරගන්න කවුද දන්නේ ඔබට ගෝලීය කේන්ද්‍රස්ථානයේදී නායකත්ව ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව පිළිබඳව මගේ ජීවිත අත්දැකීම් ඇසුරින් ග්‍රන්ථයක් රචනා කළා. ඉදිරි වසරේ පෙබරවාරි මාසයේදී එය ප්‍රකාශයටපත් කෙරේවි. අහිමිව යලි මතුව පාරාදීසය බ්‍රිතාන්‍ය දේශපාලඥයන් හා ශ්‍රී ලංකා ජනතාවගේ 50 වසරක මිත්‍රත්වයේ පිළිබිඹුවක් එහි තේමාවයි. Between a British politician and the people of Sri Lanka. එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනාදී අන්තර්ජාතික සංවිධානවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් නිස්බි සාමිවරයා වෙත ජනාධිපතිතුමා විසින් විශේෂ සමරු තිළිණයක් පිරිනමනු ලැබුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙතද විශේෂ සිහිවටනයක් පිරිනැමුණා. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු නිශ්ශංක පෙරේරා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.